සුබ මධ්‍යහනක්. ඔබෙක් වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ. මම මල්කිුරල මත්ත ප්‍රථම අවධානය ප්‍රවෘති සිරස් තල වෙත. හුස්ම ගත්ත වසර තුනක් 2015 ජනතා ජයග්‍රහණයට වසර තුනක් සපිරේ. ධනාභිමානි පළමු අපනයන ගම්මානය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ. කීත්‍රයා සිද්ධිය ගැන ප්‍රකාශයක් ගන්න CID හිටපු ජනපතිගේ නිවසට යයි. අංගමැඩිල්ල වනයේ නිදන් හැරීමට සූදානම් වූ 15ක් අත්අඩංගුවට. ඉන්දිය හිටපු අගමැති වජ්පායි අද භාරත මාතාවට සමුදෙයි. රජයට වසර තුනක් සපිරීම වෙනුවෙන් ආරම්භ වන ධනාභිමානි අපනයන කම්මාන 5500 ව්‍යාපෘතියේ පළමු කම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ඒ මොනරා කළ කොටියා කළති. මෙහි පළමු අදේර යටතේ 2018 වසර තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 200ක ගම්මාන 5 අපනයන ගම්මාන 1000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එක් එක් ප්‍රදේශවලට ආවේනික කර්මාන්ත මුල් කර ගනිමින් මෙම අපනයන ගම්මාන ආරම්භ කරන බව අමාත්‍ය දයාකමගේ මහතා පවසනවා. මේ පිළිබඳ දර්ශන ඇතුළත් වැඩිදුර තොරතුරු 5:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. උතුරේ යුද්ධය පිළිබඳ අනියත බියක් ඇති කිරීමෙන් බලයට ඒමට දකුණේ ඇතැම් දේශපාලකයන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට හැදිය යුත්තේ ජාතිවාදයෙන්ද සමගියෙන්ද යනුවෙන් බලංගොඩදී පැවති සමන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කියා සිටියා. උතුරේ යුද්ධයක් පිළිබඳ බියක් ඇදුවොත් තමයි දකුණට දුටු ගැමුණු ඕන වෙන්නේ. පරණමෑන් දුටු ගැමුණු හෝ දුටු ගැමුණු මල්දී ඕන වෙනවා. උතුර පිළිබඳ වෙණි අනියත බියක් ගොඩනැගීමෙන් විතරයි දකුණේ දේශපාලන උන්ට තහවුරු කරගත හැකි වන්නේ. අවුරුදු 10ක් රට පාලනය කරන්. ඔවුන්ට අවිල කියන පුළුවන් ද අපි රට හදනවා කියලා. 10ක් බැරි වෙච්ච යාට ආයි කොහොමත් හදන්න බෑ. ඔවුන්ට අවිල කියන පුළුවන් ද අපරාධ වංචා දූෂණ නතර කරනවා කියලා බෑ. වංචා දූෂණ වලින් කෙල පැමිණි කණ්ඩායම් ඔබට ඔවුන් හංවඩු ගැසී තිබෙනවා. මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ ඒගොල්ලෝ ගහගත්තා. ඒගොල්ලෝ එකට හොරකම් කරනවා. ඒගොල්ලෝ එකට ඉන්න ගමන් අපිට කියන මොකද්ද? අපිට කෙනව ගහගෙන ඉන්න කියලා. අන්න මුස්ලිමිනිය රට ආක්‍රමණය කරන්න එනවා. උතුරේ යුද්ධයක් පටන් ගන්න එනවා. සිංහල මිනිහට රේව මුස්ලිමිනිය උසි ගන්නනවා. අපි ගහගන්න කලින් කියන්න ඕන වීරවංශටයි මනෝගණේශන්ටයි ගෝල් පේස් පිටේනට ගිහලා ගහගෙන අත උස්සලා පෙන්නන්න. ඕකේ කියන ඊට පස්සේ අපි ගහගමු. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන වර්ෂාව සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින තුළ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අනුව මධ්‍යම සහ සබරගමු පළාත්වල කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව වයඹ පළාතේ කොළඹ ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. දිවයිනපුර විශේෂයෙන්ම මධ්‍යම වයඹ උතුරු මැද උතුරු නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට ආමන 60 කිලෝමීටර 60 පමණ දක්වා තද සුළං අද දිනේදීත් ඇති වෙන්න පුළුවන්. දිවිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ රහා මාතර දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 පමණ වෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යලිත් වතාවක් පස්කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයට පසුගියදා කඩා වැටුණු පස්කන්ද ඉවත් කිරීමෙන් අනතුරුවයි හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයට යලිත් වතාවක් අද දිනයේදී මෙසේ පස්කන්දක් කඩා වැටී ඇත්තේ. හැටන් කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස හැටන් පොලිසිය දන්වා සිටිනවා.
මෙතර නායෑමේ අවධානම හේතුවෙන් හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස 10ක පිරිස් ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. අයහපත් කාලගුණයත් සමග කුඩාගම ප්‍රදේශයේ නිවාස කිහිපයකට පස්කඳු කඩා වැටී තිබෙනවා. සුළු නායෑම්ද ඇති වුණා. මේ වන විට බොහෝ ස්ථාන ඉරිතලා නිවාස තුලට ජලය කාන්තු වීමත් සමග පොලිසිය ජාතික ගොඩනැගිලි පරිවේෂණ ආයතනය ඒ පිළිබඳ දැනුවත් කළා. එම ආයතනයේ උපදෙස් අනුවයි හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස 10ක 50 දිනකට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කෙරුණේ. දවස් 3-4ක් අධික වර්ෂාව ඇවිල්ලා මේ කොම් පුපුරලා තියෙනවා. මේ සීළු දෙමේ නාය යනවා. දැන් වැස්ස නිසා අපිට මේක දැන් ඉඳම බැරි තත්ත්වයක් තියෙනවා. මේ ඔක්කොම සෝදගෙන ගිහිල්ලා දැන් ඉන්නම බෑ මෙතන. හැම ගෙදරකටම පුපුරලා ඉරිතෙලි වැටලා පවුල් 10ක් විතර ඉන්නවා. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය රටට උදා කිරීමේ අරමුණෙන් ස්ථාපිත සම්මුතිවාදී ආණ්ඩුව බිහි වූ මහ මැතිවරණයේ පවත්වා අදට වසර 3ක් සපිරෙනවා. 2015 වසරේ ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට රාජනායකයා බවට මහජන ඡන්දයෙන් තේරීපත් වූයේ ඉතිහාසයට නව පිටුවක් එක් කරමින්. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණ සමාජයක් අපේක්ෂාවෙන් යුතුවයි මෙරට ඡන්දදායකයා එම තීරණයට ලැබුණේ. එය තවත් ශක්තිමත් කරමින් 2015 වසරේ අගෝස්තු 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට දේශපාලන ඉතිහාසය අලුත් කරමින් සම්මුතිවාදී රජයක් නිර්මාණය කෙරුණා. එම මැතිවරණයේදී වැඩිම ආසන ගණන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ දිනාගත්තා. එම ආසන සංඛ්‍යාව 106ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 95ක් දිනාගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකකතාව අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත්තා. ප්‍රධාන පක්ෂ දෙක එක්ව ඇරඹූ මෙම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ වූයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගීම, නව ව්‍යවස්ථාවක් ගෙනෙමින් සියලු දෙනාගේ නිදහස ආරක්ෂා කිරීම හා රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමයි. ජනතාව දුන් මෙම ජනවරම අද මල්පල ගැන්වෙමින් තිබෙනවා. භාණ්ඩ හා සේවා රැසක මිල මෙන්ම ඖෂධ රැසක මිල අඩු කරමින් සම්මුතිවාදී රජය සිය ඡන්දදායකයාට කෘතගුණ දැක්වුවා. සුවසැරිය ගිලන් රථ සේවය මගින්ද ජනතාවට සිදුවන මෙහෙය ඉමහත්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නය යෝජනා ක්‍රමය ගම්පෙරළිය යෝධ සංවර්ධන ව්‍යාපෘතිය අපි වවලයි අපි කන්නේ ගම් දහසක් වැව් දහසක් ආදී ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් සිටිනවා. මොරගහකන්ද කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ මෙන්ම වයඹ දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘතියද ඊට අයත්. 19 වන සංශෝධනය සම්මත කරමින් ස්වාධීන කොමිෂන් සභහ ශක්තිමත් කිරීම හරහා මෙරට ජනතාවට අහිමිව තිබූ තවත් නිදහසක් හිමි කර දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරමින් විනිවිද භාවයෙන් කටයුතු කිරීමේ දියුණු සංස්කෘතිය මෙරට නිර්මාණය කළා. නීතියේ ආධිපත්‍ය යළි ඇති කළේද වසර 3කට පෙර බිහි වූ සම්මුතිවාදී රජයයි. එමෙන්ම අධිවේගී මාර්ග, ගුවන් පාලම් ආදිය පමණක් නොව ගම් නියම් ගම් සංවර්ධනය කරමින් රටේම වෙනසක් සිදු කර තිබෙනවා. වසර 3ක සම්මුතිවාදී රජයෙන් ශ්‍රී ලාංකේය ජාතිය ලැබූ විශාලතම ත්‍යාගය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ එතෙක් ජාත්‍යන්තරයේ පැවති කළු පැල්ලම මකා දැමීමයි. අපේ රට මිනිසුන් ජීවත්වන සාධාරණ සමාජයක් සහිත රටක් ලෙස ජාත්‍යන්තරයට යළි රැගෙන යාමට වත්මන් රජයට හැකි වුණා. GSP සහනය යළි ලබා ගැනීම සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකිවීම වත්මන් රජය ජනතාවට අත්කර දුන් තවත් දැවැන්ත ජයග්‍රහණයක් වනවා. ළඟම පාසල හොඳම පාසල සහ පාසල් සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය ලබා දීම ආදී ව්‍යාපෘති තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයේද වෙනසක් සිදු කිරීමට වත්මන් රජයට හැකි වුණා. ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ලක් සහ ක්‍රීඩකයින්ට පෝෂණ දීමනාවක් ලබා දීම ආදී පහසුකම් සැලසුණා. ඒ අනුව යමින් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී වැඩිම පදක්කම් ප්‍රමාණය මෙවර ලබා ගැනීමටත් හැකි වුණා. දියුණු සංවර්ධිත රටක පරිසරය සුරැකීමේ ලක්ෂණ පෙන්ඩුම් කරමින් පරිසරය දූෂණය කරන බාල පොලිතින් තහනම ආදී ප්‍රගතිශීලී පියවර රැසක් ගැනීමට වත්මන් රජය ක්‍රියා කළා. පසුගිය වසර 3 ලැබූ මෙවැනි ජයග්‍රහණ ඉදිරියේදී තවත් දෙගුණ තිගුණ වී ජනතාව මෙතෙක් පැතු පොහොසත් රටක් කුදාවනු ඇති. අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ නිදන් හැරීමට සූදානමින් සිටි 15 දෙනෙකු උපකරණද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපිරුම මහතාද ඊට එක්ව සිටියා. අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවෙන් අවසර සහිතව ඊට ඇතුළු වූ සැකකරුවන් පිරිසකුයි නිදන් හැරීමට සූදානම්ව සිට ඇත්තේ. සුකෝපභෝගී වාහන දෙකකින් පැමිණි මෙම පිරිස අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ වනජීවී නියාමකින් දෙදෙනෙකු සිටින බවද වාර්තා වනවා. පොළොන්නරු පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. ශ්‍රී ලංකාව ව්‍යවසායික පාරාදීසයක් බවට පත් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය ණය ලබා දීමෙන් ගාල්ල දිස්ත්‍රික්කය පෙරමුණගෙන සිටිනවා. මෙයටතේ ලංකා බැංකුව මගින් ව්‍යවසායකයින් 9 දෙනෙකු ණය ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා. මෙවන විට තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පසුගිය සතියට සාපේක්ෂව 40%ක් බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටිනවා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ පිළිබඳව පානදුර ආසනයේ ස්වයන් රැකියාවල නියුතු වන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. පානදුර ලංකා බැංකු අධිශ්‍රේණි කාර්යාලයේ නිලධාරීන් ඊට එක්ව සිටියා. පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙය සංවිධාන කර තිබුණා. පානදුර ආසනයේ ස්වයන් රැකියා ඇතුළු විවිධ වෘත්තීන් වලට අයත් ව්‍යවසායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සුවිශාල සේවාවක් ගම්මට්ටමේ ජනතාවට සිදුවෙනවා. ස්වයන් රැකියාව ක්‍රියාත්මක කර ගැනීමටත් මේක දියුණු කර ගැනීමටත් සුවිශාල කටයුත්තක් සිද්ධ වෙනවා ගම්මට්ටමේ සුළු ව්‍යාපාරිකයන්ට. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය පිළිබඳව අපිට දැනුවත් කිරීමක් කරා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ස්වයන් රැකියාව කරගෙන යන්න මූලික අඩිතාලම වැටෙන්නේ කොහොමද කියලා ලංකා බැංකුවේ මෙනිමක් ඇවිල්ලා අපිට දැනුවත් කරා. ඒ සම්බන්ධව අපි පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන අද දින ඒ මේ වෙක ඉතාම සාර්ථකව කරන බවට මම විශ්වාස කරනවා. දිවයිනපුර සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංකය දැන්. උතුරේ යළි පදිංචි කළ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතිනවා. මේවන විටත් විශාල පිරිසකට නිවාස ඉදිකර දී අවසන්. යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකර දීම විශේෂත්වයක්. මෙය තමන්ගේ ආර්ථිකයට මහත් ශක්තියක් බවයි කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව පවසන්නේ. අපට මේ ගෙවල් එහෙම ඉඩම් එහෙම ආණ්ඩුවේ දීලා අපට උදව් කරන්නේ මේ හමුදාවේ මාතෘලා. මේ ඉඩම් එහෙම නෑ, අපට ගෙවල් එහෙම නෑ. මේ උදේ වුණාට පස්සේ මේ ආණ්ඩුවේ ඉඩ දීලා මේ ආණ්ඩුවේ තමයි අපට මේ ගෙවල් එහෙම අදලා දෙලා උදව්වක් කරන්නේ. ඒ මාතෘලාට මම ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. අම්පාර රැකියා පියස නවගොඩ නැගිල්ල අමාත්‍ය රවීන්ද්‍ර සම්බරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 28ක් පමණ වනවා. රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා මඟ පෙන්වීම මෙහිදී සිදු කෙරෙනවා. බදුල්ල නගරයේ ප්‍රධාන මාවතක් වන දයා ගුණසේකර මාවත දිගු කලක් තිස්සේ අබලංගව පැවතීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට ලක්ව සිටියා. ඒ පිළිබඳ අදාළ අංශ කොතෙක් දැනුවත් කළත් පළක් වූයේ නැහැ. වත්මන් රජය යටතේ රුපියල් මිලියන 92ක වියදමින් මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගැනුණා. ඌව කලාපීය මහනගර සංවර්ධන සැලැස්ම යටතේ එය සංවර්ධනය කෙරුණේ. ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කරනවා. මේ දයාගුණසේකර මාවත අවුරුදු ගානක් තිස්සේ පිළිසකර නොකර තිබීමෙන් අපි දැඩි අපහසුතාවයකට පත් වුණ අවුරුදු ගානක් තිස්සේ අපිට මේ පාර ඉතාමත් හොඳින් සකස් කරලා දීමට කටයුතු කරපු රජයට මේ අවස්ථාවේ ගම්වාසීන් වෙනුවෙන් විශාල ස්තුතියක් මේ අවස්ථාවේ පුද කරලා සිටිනවා. මේ පාර වෙනුවෙන් රජයට ස්තුතිය කියන්න බැරි තරම ලස්සන පාර හැදිලා තියෙනවා. මේ පාර මේකේ මිනිස්සුෙකුට යන්න බෑ, වීල් එකකට යන්න බෑ, මෝටර් බයිසිකල් එකකට යන්න බෑ. ළමයි පොත්පත් එක්ක ඇදගෙන වැටුණා. මේ පාර හැදුනේම නැහැ. විශේෂ ස්තුතියක් මේකට මුදල් වෙන් කරපු මැති ඇමතිවරුන්ට, මේ හැමදෙනාටම මේ ප්‍රදේශවාසීන් හැටියට ස්තුතිය ප්‍රකාශ කරන්න අවස්ථාවක් කරගන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගේ නිවසට ගොස් සිටිනවා. ඒ මාධ්‍යවේදී කීත් නොයර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළවයි.
කීත් නොයර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා. එහෙත් ඔහු නොපැමිණීම හේතුවෙන් CID කොළඹ විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් අදාළ ප්‍රකාශය මේ වන විට ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේදී හෝ ලබන මස මුලදී පළ කෙරෙනු ඇති. මේ යටතේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබෙන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා. ඩෙංගු රෝගය යළිත් වරක් ප්‍රදේශ කිහිපයක හිස ඔසවන බැවින් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍යංශය අවධාරණය කරනවා. විශේෂයෙන් දරුවන් පිළිබඳව මෙහිදී සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. කොළඹදී පැවති වෛද්‍ය වැඩමුළුවකදී මේ බව අවධාරණය කෙරුණා. කොළඹ, කළුතර, ගම්පහ, යාපනේ සහ මන්නාරම යන දිස්ත්‍රික්ක පහේ නිවාරණ වැඩසටහනකුත් පවත්වනවා. මොකද අපි කල්පනා කරන්න ඕනේ මේ රෝග කළමනාකරණය පමණක් නෙවෙයි, මේ රෝගයේ ඇතිවීම වැළැක්වීමත් අපේ වගකීමක්. ඒක අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක්ම කරන්න බෑ, හැමෝගෙම සහභාගිත්වය ඇතුව අපි මේ වැඩසටහන කරන්න ඕනේ. මම හිතනවා සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව අපි මේ රෝගය තුරන් කිරීමට වැරදැරිය යුතුයි. ලංකාවේ පවතින වසංගත රෝග අතරින් ඩෙංගු රෝගය අපි දන්නවා ප්‍රධානම රෝගයක් වෙනවා. පහුගිය වසර කීපය තුළදීම අපි ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර තත්ත්වයන් වැඩි දියුණු කරගනිමින් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් අඩු කරගන්න. මේ වර්ෂයේත් අපි සැලකිය යුතු ලෙස රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් ඒ මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය බොහොම ශක්තිමත් කිරීමේ වැඩ කටයුතු කරගෙන යනවා. සොඳුරු හදවත් තිබෙන සංවේදී මිනිසුන් අපේ රටේ සිටින බව දන්න නිසාම තමයි අපි සරණක් සොයන ජීවිත පිළිබඳ අපේ ප්‍රවෘත්ති විකාශයෙන් රටට කියන්නට ඉඩක් වෙන් කරන්නේ. පසුගිය දිනක අප එලෙස කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ අසරණ වූ පවුලක් පිළිබඳ වාර්තා කළා. අද වෙනකොට ඒ පවුල වෙනුවෙන් නිවහනක් කිතිබෙනවා. එවිතරක් නෙවෙයි, මේ පවුලේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තවමත් අපේ රටේ සංවේදී මිනිස්සු උදව් උපකාර කරනවා. ITN ප්‍රවෘත්තිංශය අපේ මිනිස්සුන්ගේ කඳුල විකුණන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මිනිස්සුන්ගේ දුක හඳුනගෙන ඒ මිනිස්සුන්ගේ කඳුලට පිටක් වෙන්න අපි ඒ මාධ්‍ය වගකීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. පසුගිය දවසක අපි ඔබට වාර්තා කළා කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ දරු පවුලක් පිළිබඳව. අම්මයි තාත්තයි ඔවුන්ගේ ජීවිකාව කරන්න යන අතරමඟදී රියන්තුරට භාජනය වෙලා ඔත්පල වෙලා ඉන්නවා. ඒ දරුවෝ තුන්දෙනා තමන්ගේ අම්මවයි තාත්තවයි තමන්ට පුළුවන් විදිහට ගමේ උදවියගේ සහයෝගයත් එක්ක බලා ගන්නවා. මේ ප්‍රවෘත්තිය අපේ ප්‍රවෘත්ති විකාශයේ විකාශ වූ සැනින් තමන්ගේ යුතුකම ඉෂ්ට කරන අපේ රටේ මිනිස්සු එකට එකතු වුණා. අපි ඒ දරුපවුල් හොයාගෙන කුරුඳුගහ හැතැක්මට ආවා. මේ ස්ථානට ආවම අපි දැනගත්තේ ඒ දරුවන්ගේ ආදරණීය තාත්තා ජීවිතෙන් සමු අරගෙන. ජීවිත කියන්නේ හරි පුදුමාකාර දෙයක්. අපි නොහිතන දේවල් තමයි ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. අපි එදා ප්‍රවෘත්තියත් වාර්තා කළේ ඒ විදිහට. මේ තියෙන භෞතික භාණ්ඩ වලට වඩා ඒ දරුවන්ට තාත්තා වටිනවා. ඒ දරුවන්ට තාත්තා කෙනෙක් අයිමත් අපිට දෙන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඒ අයට ඒ තාත්තා දැකපු හේනය දිනා ගන්න උදව් කරන්න. එහෙම වුණොත් මනුස්සකමට අගයක් එකතු කරන්න අපිට පුළුවන් වෙයි. ITN එකේ කුරුඳුගහ හැතැක්ම ආදරණීය මේ අම්මයි තාත්තයි ඔත්පල වෙලා ඉන්න නිවුස් එකක් දාලා තිබ්බා. ඒ වෙලාවෙදිම මේ ආදරණීය දරුවන් වෙනුවෙන් තීරණයක් ගත්තා. මාසෙකට රුපියල් 10,000ක ශිෂ්‍යත්වයක් ලබා දෙන්න. අපි හැම දෙසැම්බරයකම පොත්පත් ඇතුළු සපත්තු ඒ දේවල් සියලු දේ ලබා දෙනවා. අධ්‍යාපනය අවසන් වෙනතුරුම මේ ලබා දෙනවා. අකිල සමීර මහතා සහ නිරෝෂන් කාලිංග මහතා රුපියල් 10,000ක ශිෂ්‍යත්වයක් මේ දරුවන්ට ලබා දෙන්න මෙහිදී කටයුතු කළා. ඒ ශිෂ්‍යත්වය මේ දරුවන්ගේ අධ්‍යාපනය අවසන් වන තෙක්ම මේ අයට හිමි වෙනවා. මගේ මහත්තයා නැති වෙලා ඉන්නේ ඉතින් ගොඩක් දුකයි. ඒකට සර්ලග හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වැඩේට. කළු තුන් දෙනා ඉතින් දුකයි සර්. තාත්තා නැති ගොඩක්. ITN අපි
සල්ලි අරගෙන ඔබේ නිවහනට එන්නේ නැහැ. ඒත් මනුස්සකමයි මිනිස්සුන්වයි එකතු කරගෙන දහස් වරක් දුක් විඳින ජීවිතවලට සතුට අරන් එන්න අපි පෙරමුණ ගන්නවා. දැන් පුවත් කිහිපයක් ලොඩෙන්. නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩසටහනට අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ ඉදිකළ පානීය ජලපිරණ යන්ත්‍ර පහක් ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය රවුෆ් හකි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික ජල සම්පාදන මණ්ඩලය මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 15ක්. මෙයට සමකාමීව රුපියල් ලක්ෂ 7ක වියදමින් නල නිදක් ඉදිකිරීම ආරම්භ කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අරුණ දකින රටා නමින් සංවිධානය කෙරුණු මුල් අමාවිය දරුවන්ගේ සිතුවම් දැක්ම හා ත්‍යාග ප්‍රධාන උත්සවයක් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වුණා. ඒ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මුල් අමාවිය දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව වත්මන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා. දිවයිනි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවල පෙරපාසල් දරුවන් නියෝජනය වන පරිදි සිතුවම් දැක්ම සංවිධානය කර තිබුණා. තඹපන්ණි වාර්ෂික සංගරාව එළිදැක්වීම මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා. නායක රන්වැල්ලගේ කතෘත්වයෙන් යුතුවයි සංගරාව එළිදැක්වුණේ. පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මෙහිදී දේශන සිදු කළා. මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජීවිතය රැකබලා ගන්න එකඟතාවයකට මනුෂ්‍යයෙක් එන්න ඕන නැත්නම් මෙතන ඉහට යන්න බෑ. දැන් තියෙන්නේ කාර්මික වර්ධක සමාජයක්. අපිට බ්‍රේක් නැති පොළොව හෝරගෙන කමින් අපිවත් හෝරගෙන කමින් යන විශිෂ්ටාචාරයක් දැන් තියෙන්නේ. ඒක තමයි ධනේශ්වර ශිෂ්ටාචාරය කියලා කියන්නේ. හැබැයි ඒක මේ හෝරගෙන බ්‍රේක් නැති නවතින්න බෑ ඒ ක්‍රමයට. හැබැයි ඒකම නිසා විනාශයට පත් වෙමින් තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රධාන පුහුණුකරුවන් 4 දෙනෙකු නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පන්දුබාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන 21 වැනිදා සිට ආරම්භ වෙනවා. ඊට කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිතයි. ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොයි ඩයස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබෙනවා. අවිෂ්ක ගුණවර්ධන නම් කර ඇත්තේ කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසයි. බහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ පියල් විජේතුංගයි. ඔවුන් තිදෙනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. දබුල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා එක් වූ සුමිත්‍ර වර්ණකුලසූරියයි. ඒ ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk